අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඔන්න එහෙනම් live එකට set වෙලා ඉන්නේ. ගොඩක් කාලයකට පස්සේ තමයි ආවේ. අදත් ඉතින් මැනික් සම්බන්ධව අපි කතා කරමු. ඊට කලින් මම කතා කරන එක හරියටම ඇහෙනවා නම් yes කියලා comment එකක් දාන්න. වීඩියෝ එක පැහැදිලි නම් yes කියලා comment එකක් දාන්න. මම ගල් ටික ළඟට පෙන්නද්දි ඒක ફોકસ වෙයි. මේස ඒකත් ගැටලුවක් නැහැ. මෙහෙම පෙන්නන්නම්. ඊට පස්සේ ගල් ටික පෙන්නනකොට නම් ටික කියන්නම්. වෙනදා වගේම කිසිම මාත්‍රාවක් මේ මාත්‍රකාවක් නැතුව තමයි ආවේ. ඒ නිසා ප්‍රශ්න අහනකොට තමයි මට උත්තර දෙන්න පුළුවන්. මැනික් සම්බන්ධව මැනික් බිස්නස් එක ගැන ඕනෑම දෙයක් අහන්න මට පුළුවන් විදිහට විස්තර කරන්න. ඉතින් මැනික් හඳුනා ගැනීම, තාප පිරියම් කිරීම, මැනික් කපා උපදැමීම, ඊට පස්සේ මැනික් වෙළඳාම, ඔන්ලයින් වෙළඳාම, ඒ වගේ දේවල් ගැන අහන්න ඕනෑම දෙයක් මම පුළුවන් විදිහට උත්තරේ දෙන්නම්. ෂෙරිෆ් මොහමඩ්, හෙලෝ, හායි, හව් ආර් යූ? මට කියන්නකෝ මම කතා කරන එක හරියට ඇහෙනවද කියලා. නලික වරකාගොඩ, හෙලෝ, හායි, අයිබෝවන්. වීඩියෝ එක නම් පැහැදිලි මට පේනවා. ඔයාලට පැහැදිලිද කියලා මට කියන්න. අපි හැමිට බලමු. ඉතින් ගොඩක් දේවල් කතා කරන්න නම් තියෙනවා. ඒ වුණාට මට මතක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් මතක් කරොත් තමයි මට මතක් වෙන්නේ. විශේෂයෙන් කියන්න තියෙන මිල ගණන්. මිල ගණන් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ගල්වල මිල ගණන් වෙනස් වෙලා තියෙනවා. සාමාන්‍ය සියලුම ගල් වර්ග සාමාන්‍ය අවුරුදු දෙකකට විතර කලින් තිබිච්ච මිල ගණන් නෙමෙයි දැන් තියෙන්නේ. ඒක අප්ඩේට් එකක් කරන්න ඕනි. ඒ කියන්නේ මිල ගණන් මෙතන කියනවා නෙමෙයි. සාමාන්‍යයෙන් පොඩ්ඩක් කතා කරමු ඒ ගැන. කවුරුත් තාම මේ ප්‍රශ්නයක් එහෙම අහලා නැහැ. yes කියලා කමෙන්ට් එකක් එහෙම දාලා නැහැ. yes කියලා කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි දිගටම කතා කරමු. මොන මේ හවස 5ට විතර තමයි ලයිව් එක එන්න හිටියේ. එන්න බැරි වුණා. මට පොඩි වැඩ ටිකක් තියෙනවා. මේ තිබුණා ඒකත් ඉවර කරගෙන දැන් තමයි ආවේ. talk about spinal ෂෙරිෆ් මොහමඩ්. ඔව් අනිවාර්යෙන් කතා කරන්න ඕනි. ස්පිනල් කිව්වම ඉතින් පාටවල් තියෙනවා. ඒ පාටවල් වලින් ලංකාව ඇතුලේ තියෙන එකයි පිටරට තියෙන එකයි වෙනස්. අන්න ඒ නිසා තමයි ගොඩාක් අයට පැටලෙන්නේ. අතේ තියෙන්නේ ග්‍රීන් සර්කන් එකක්. මේක තමයි හොඳම පාට එක. ක්‍රෝම් ග්‍රීන් කියන්න පුළුවන්, රොයල් ග්‍රීන් කියන්න පුළුවන්. ඒක කියන ගමන් මම කියන්නම්. එතකොට ස්පිනල් කිව්වම ප්‍රධාන වශයෙන් පාට නිල් රතු, දම් පාට, දුඹුරු පාට, අලු පාට, ඊට පස්සේ රෝස, ලාදම් පාට, එහෙම ගොඩාක් පාටවල් තියෙනවා. ඊට පස්සේ ඔය කොබෝල්ට් ස්පිනල්, ජෙඩි ස්පිනල්, ගානෝ ස්පිනල් කියලා විවිධ ස්පිනල් වර්ග තියෙනවා. පිටරටවල් වලට ගියාම බොඩි එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ වුණාට අපිට අඳුර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ස්පිනල් එකේ බර, හාඩ්නස් එක, ඒවත් ඊට අමතරව ස්පිනල් වලට තියෙන විශේෂ ගතිගුණ තියෙනවා. ඒ ටික පොඩ්ඩක් දැනගෙන අපි හිටියානම් ස්පිනල් වලයි ගානට් වලයි වෙනස දැනගන්න පුළුවන්. ස්පිනල් එකටයි ගොඩාක් කලවට ස්පිනල් එකයි ගානට් එකයි තමයි පැටලෙන්නේ. දැන් නිල් පාට ගල්ලාවම පැටලෙන්නේ ඕනි නම් නිල් පාට නිල් පාට කයනයිට් එක සමහර වෙලාවට පැටලෙනවා. ඒ වුණාට ඒක හරි සරලයි. කයනයිට් වල ක්ලීවේජස් තියෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන්. මම මේ ෂෙරිෆ් දාපු ගලක් ගැන මම කියන්නේ. RI එක බලන්න යන්න එපා එකපාර. මේ කියන්නේ RI කියන්නේ අනිවාර්යෙන් ෂුවර් එකටම දැනගන්න පුළුවන් දෙයක්නේ. පට්ටමක් දාන්න කලින් අපි ගල අඳුර ගන්න පුරුදු වෙන්න ඕනි. ඉතින් ඒ දේවල් දැනගෙන ඉන්න එක වටිනවා. ඒකත් අපි බලමු. දසුන් නව දෙකාලෙකින් සෙට් උනේ ලයිව් එකට. අනිවාර්යෙන් අයබෝවන් වෙන්න. 7ට තමයි එන්නම් කිව්වේ. දැන් වෙලාව කීයද? 6:50. අවුලක් නැහැ. අපි දිගටම කරගෙන යමු.
මේකත් සර්කන් එකක් තමයි. මෙතන මේ ලොට් එකේ නම් වැඩිපුර තියෙන්නේ සර්කන් වගේ ඒවා තමයි. සර්කන් ගාන ත්‍රිසෝබරිල් සිට්‍රින් ටිකක් තියෙනවා, බ්ලූ ටොපැස් එකක් තියෙනවා, ඩ්‍රාවයිට් ටිකක් තියෙනවා. ඊට අමතරව මොන හරි තිබ්බොත් බලමු. මේ ලොට් එක පෙන්වන්න නෙමෙයි මම ආවේ, සාමාන්‍යයෙන් ඔය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි ආවේ. නිතරම කෝල්ස් එහෙම එනවා මට, ඔය ගල් වර්ග අඳුරගන්නේ කොහමද, ලිඳක් කපනකොට ගලක් හම්බුණා, ටොයිලට් වලක් කපනකොට ගලක් හම්බුණා, ඒ වගේ දේවල් නම් නිතරම එනවා. ඊට අමතරව ඉතින් වැදගත් කට්ටියත් කතා කරනවා. මට තේරෙන දෙයක් තමයි ඔය ලිඳවල් කපද්දී, ටොයිලට් වලවල් කපද්දී හම්බෙන ගල්, ඒකට ගොඩාක් වෙලාවට මම ආන්සර් කරනවා මේ බලලා මෙහෙමයි කියලා කියනවා. එනකොට මම කැමති නෑ සාමාන්‍යයෙන්. එයාලා මේ වීඩියෝ එක සම්පූර්ණ බලන්නේවත් නෑ, මම පෙන්නපු ගල්ම ඒක දාලා පෙන්නනවා. ඉතින් පොඩ්ඩක් මේ ටික බලලා මගෙන් ඇහුවොත් හොඳයි. උච්චර වෙලාවත් බලන්න නැතුව ඇති. ඒ කියන්නේ ඉස්සරහම මේ නම්බරේ දාලා තියෙනවනේ, ඒක බලලා එකපාර ගන්නවා. මේ මං වීඩියෝ එකක් දැක්කා අනුරාධපුරෙන් කතා කරන්නේ ගලක් හම්බුණා අරවයි මේවයි කියලා. වීදුරුවක් කියලා කිව්වට පස්සේ විශ්වාස කරන්නෙත් නැහැ. ඔයාලට 100%ක් ෂුවර්ද කියලා අහනවා. ඒ නිසා ඒ වගේ දේවල් අහන්න එපා. ඉස්සරහට අපි බලමු ඒකට මොන හරි ක්‍රමයක් හොයාගෙන බ්ලොක් කරලා දාන්න හරි මොන හරි එකක් බලමු. නමුණු රණවක අයිබෝන් සර්, අයිබෝන් රෝයල් ජෙම් ට්‍රේඩර්ස් හවු මෙනි කැරට්, ස්කේල් එක තේ නෑ. ඒක පස්සේ බලමු. ගිහන් රන් කොත් ගේ. යස් ඕකේ යස් කියලා. හයි ජිල්, හයි හවු ආර් යූ. තෙරුවන් සරණයි සුධීර සම්පත්. ඉතින් කවුරුත් කිසිම ප්‍රශ්නයක් තාම අහලා නෑ. මේ මං කිව්වේ හතට කියලානේ, ටික වෙලාවකින් එයි වගේ. තව මොකද්ද කියන්න තියෙන්නේ? මේක YouTube එකේ බලන කට්ටිය yes කියලා කමෙන්ට් එකක් දාන්න ඕනේ නැහැ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, ඒකත් මම බලනවා අඩුයි. ඒ වුණාට ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දාලා තියන්න. මේක ගානට් එකක්. ගානට් එක ඇතුලේ රූටයිල් දෙකක් තියෙනවා. පේනවා තියෙන රූටයිල් මෙන්න මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා. රෝයල් ජෙම් ට්‍රේඩර්ස්. මම මෙතන මේ ගල් විකුණන්න නෙමෙයි ඇත්තටම ආවේ. මම ඔයාලට ප්‍රයිවට් චැට් එකක් දාන්නම් මේ මිල ගණන් ගැන. සර් කයනයිට් ගැන පොඩ්ඩක් කියන්න. කයනයිට් කියන්නේ ලංකාවේ හම්බෙන්නේ නැති ගලක්. ඉන්දියාවේ එහෙම තමයි වැඩිපුර හම්බෙන්නේ. ඒ නිසා ඒක න ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. ඒක පතුරු පතුරු ගල් හම්බෙන්නේ. බ්ලූ සෆයර් හා සමානයි කට්ටෙන් පොලිස් කරාට පස්සේ. ඒ වුණාට හාඩ්නස් එක අඩුයි. මිලත් ලොකුවට යන්නේ නැති නිසා කයනයිට් ගැන ලොකුවට දැනගෙන ඉන්න ඕනේ නැහැ. මං වෙලාවක කයනයිට් එකක් ගෙනත් පෙන්නන්නම්. ඒ වෙලාවේ අපි කයනයිට් එක ගැන හොඳටම අඳුරගෙන ඉමු. ටෝක් අබවුට් මලයා ගානට් ඔල්සෝ. මලයා ගානට්, මලයා ගානට් තන්සානියාවේ තමයි ඉස්සෙල්ලම හම්බුනේ. ඊට පස්සේ එතියෝපියා, මඩගස්කර්, ශ්‍රී ලංකා, පාකිස්තාන්, තජිකිස්තාන්, වියට්නාම්, බ්‍රසීල්, කැනඩා, ඊට පස්සේ රෂ්‍යා, ඒ වගේ ගොඩාක් රටවල් වල හම්බෙන්න පටන් ගත්තා. ඒක විශේෂ ගානට් එකක් වුණාට පාටෙන් තමයි ඒක අඳුරගන්නේ. මලය ගානට් එකේ හොඳම එක පත්මරාග පාට එක ටැන්සානියාවල තමයි තාම හම්බෙන්නේ. ඉතින් ඒක කාඩ් එකේ බලලා සිංගල් කියලා තමයි තියරි එක තියෙන්නේ. තියරි පැත්තෙන් ගියාම අපිට වරදිනවා ගොඩාක් වෙලාවට. ඇත්ත කතන්දරේ බැලුවම ඒක කාඩ් එකට ඩබල් පේන අවස්ථාවලුත් තියෙනවා. මේ අතේ තියෙන්නේ ස්පෙසාටයිට්, ඔව් ස්පෙසාටයිට් ගානට් එකක්. මේකට සමාන පාට තමයි මලාය ගානට් එකටත් තියෙන්නේ. ඒ වුණාට මීට වඩා ඕපන් කලර් එකක් තියෙනවා. ඊට අමතරව පත්මරාග පාටටත් තියෙනවා. තව ගොඩක් පාටවල් තියෙනවා ඒකේ. ටෝගපෝට්, ඕකේ. ඩයමන්ඩ් වලට අමතරව යුබී එකට නිල් පාටට දිලිසෙන ගල් මොනවාද? අජිත් ගණේතලාව.
डायमंड एक नील पाट दे दिली थे नमा इट मत फ्लोराइट वर्ग तीन नील पाट दिली थे तब नील पाट दे दिली थे नमा क्यों සමහර කැල්සයිට් ෆොස්ෆරස් කැල්සයිට් වර්ග තියෙනවා නිල් පාට දිලිසෙනවා ඒ ටික තමයි ගොඩක් වෙලාවට මේ UV ලයිට් එකට ප්‍රසන්ට් වෙන්නේ සමහර රෑගල් තියෙනවා ඒක මේ හරියට කියන්න අමාරුයි සමහර වෙලාවට ඒක නිල් පාට දිලිසෙනවා තැඹිලි පාට දිලිසෙනවා ඒක එක එක වෙලාවට එක එක ඒවා වෙන්නේ සමහර සින්තටික් ඩයමන්ඩ් තියෙනවා ඒවත් නිල් පාට දිලිසෙනවා ඒ නිසා ඩයමන්ඩ් එක UV ලයිට් එකකින් විතරක් අඳුර ගන්න අමාරුයි රසී නිසම් පුෂ්පරාගකල් වල පාට ගහලා කියලා ෆස්ට් සයිට් අඳුරගන්නේ කොහමද? ඇත්තටම දැක්ක ගමන් කියන්න පුළුවන් මේ වගේ මේක සිට්‍රින් එකක්. එනකොට මේ වගේ ටිකක් තද පාට තියෙනකොට අනිවාර්යෙන් පොඩ්ඩක් පොඩි සැකයක් ඇති වෙන්න ඕනි. ඊට පස්සේ මිල ගණන් ඔක්කොම කතා කරලා පැය දෙකක් අවුවේ තියලා තමයි සල්ලි දෙන්නේ. ඒක තමයි දැනට කරන විදිය. සමහර වෙලාවට අර ගෙවුඩ බලන ලොකු ටෝච් එක ගහද්දී ඒ ගල් පාට අඩුවෙලා යන අවස්ථාවල් තියෙනවා ඒ වුණාට ඒකම හරි ක්‍රමේ නෙමෙයි අවුවේ බලලා තියලා තමයි කොහොමත් අපි ගන්න ඕනේ ඒ නිසා පුළුවන් තරමට අවුවේ තියලා බලලම ඩීල් එක ඉවර කරන්න බලන්න ඒක තමයි ගොඩාක් හොඳ එක දැක්ක ගමන් කියන්න පුළුවන් ඒකට ටිකක් එක්ස්පීරියන්ස් එක අවශ්‍යයි ගොඩාක් වෙලාවට ඇහැලිය ගොඩ හැරණියාවක ඊට පස්සේ කුරුවිට ඒ තුන තමයි වැඩිපුර ඔය පාට ගහපු පුෂ්පරාග ඉන්නේ. එහෙමයි කියලා යාළගෙත් වැරදි නෑ මේ අපි මාකට් එකක් දොස් කියන්න හොඳ නෑනේ. ඒක ගේන කෙනාගේ වැරද්දක්. අපි හරියට බලලා ගත්තා නම් කිසිම ගැටලුවක් නෑ. සන්තෝසයි ගොඩ දවස්කින් හමු වෙම පිළියම්. ඔකේ, thank you. සර් කොබෝල් ස්පිනල් ස්පිනල් කාඩ් එකට DR වලද චෙල්සි ෆිල්ටර් එකෙන් බලන්න පුළුවන්ද? कोबोल स्पिनल कार्ड डबल विना स्पिनल को सिंगल ने थिंक चेलसी फिल्टर के बलन पुलवा चेलसी फिल्टर के रतुपाट पेनवा एम ईक सीएट सी विश्वास बै मुकद समार फेरस तीन ब्लू स्पिनल रतुपाट पेनवा कोबोल की सर्टिफिकेट नी गल वर्गनीसा कोबोल स्पिनल अनिवार्य रॉयल ब्लू वगे हुंद पाटकती इकट तम कोबोल स्पिनल वाल मिलती है एक बार मे चेलसी फिल्टर रेकिंग रतुपाट पेना की गिल मिल गहने पा ये पोलवा वलती आगे चेलसी फिल्टर स्पेक्ट्रोस्कोप पावचिकर अने पा कार्ड पावचिकर इन पटनावा अत्यावश्यम पेट गी बेलवाट कमाकने मन दिखा मे यदा अंबगह गीवेलावे मगे इकन कत्लमी मे කොහොමාරී අලුතෙන් ආපු ආවා කියලා පේනවනේ මූණෙන්ම මැද තියාගෙන ටෝච් එක ගන්නවා ස්පෙක්ට්‍රොස්කෝප් එක ගන්නවා ඩයිස්රොස්කෝප් එක ගන්නවා අඩුම ගානේ මේ අන්තිමට ගත්තේ නැත්තේ රිෆ්‍රැක්ටෝමීටර් එක විතරයි පුළුවන් නම් මයික්‍රොස්කෝප් එකත් උස්සන් ඒ වගේ සල්ලි තියෙන පළියට ඒවා ගන්න එපා නිකන් මේ කිසිම වැඩකට නැති වැඩ ටික කරන්න ඊට පස්සේ මම බැලුවා ඔය ඩයමන්ඩ් ටෙස්ටර් එක තියාගෙන බලනවා ඒ මදිවට ප්‍රොසීඩියම් ටෙස්ටර් එකක් ගෙනල්ලා ඒකත් තියාගෙන බලන අන්තිමට ක්වාට්ස් එකක් බලන්න ඉච්චර මහන්සි වෙන්න ඕනේ නෑනේ මැහැංගි ස්පිනල් කියන්නේ පින්ක් ස්පිනල්ද වෙන ස්පෙෂල් දෙයක් තියනවද ධනුෂ් කාලහකෝ මැහැංගි ස්පිනල් උත් ඉස්සෙල්ලාම මැහැංගි කියන පළාතේ ඒ මැහැංගි රිවර් එක මේ ගඟක් තියෙන එක ආශ්‍රිත ප්‍රදේශවල තැන්සානියාවේ තමයි ඉස්සෙල්ලාම හම්බුනේ ඊට පස්සේ බලනකොට ඒක ශ්‍රී ලංකා වියට්නාම් මැඩගස්කර් එතියෝපියා සෝමාලියාවෙ තියනවද කොහෙද? ඒ වගේ අප්‍රිකන් රටවල් වල හා ආසියානු රටවල් වල හම්බෙන්න පටන් ගත්තා. ඊට අමතරව රෂ්‍යාවෙ තියෙනවා. රෂ්‍යාවත් ආසියා ආසියා තමයිනේ. යුරෝප් රටවල් වලත් හම්බෙනවා. බ්‍රසීල් වගේ ඇමරිකන් රටවල් වලත් හම්බ වෙනවා. ඒකේ පාට පත්මරාග පාට. पहा क्लास इन हितांगे उदय पटांगण की इवर वेन्न की विस्तर एलिशा सामुएल डिसेंबर पास क्लास कड़वेल पटांगणमा उदय नमेट वगे तम पटांगण बलगन इन्े इवर वेन तुनाहमार हतरट वितर वे मेकत्टना मेकत् ग्रीन सर्कण कत्माई हम पाट कट्टन पोलिस्कर आट पास हम क्रोम ग्रीन आटेनवा
සර්කන් වල මිලකණන් වැඩි වෙලා තියෙනවා. ඉස්සරහට ඒ ගැන අපි කතා කරමු. ඩයමන්ඩ් ලංකාවේ හම්බෙලා තියෙනවද? ප්‍රභාත් ජයරත්න ඩයමන්ඩ් හම්බෙලා තියෙනවා. මං කලින් ලයිව් වල ගොඩක් කතා කරලා තියෙනවා. ඒ වුණාට ඩයමන්ඩ් බෙස්ට් ග්‍රේඩ්, එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් ග්‍රේඩ් එකේ ගල් නම් අඩු හම්බෙලා අඩුයි. සාමාන්‍යයෙන් එකක් දෙකක් හම්බෙලා තියෙනවා. ඔය නුවර පැත්තේ නිදියකුත් තියෙනවා. ඒවා නම් කරන්න බෑ. සාමාන්‍ය අවුරුදු 100ක් 200ක් යනකම් ඒක කරන එකක් නෑ. ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඒ නිසා තාම ඒක කරන්නේ නෑ. කිරිංචි වගේම පිටට එළිය නැති නිල් දම් අලු පාට කිරිංචි ස්පිනල් කාඩ් එක DR වෙනවා නම් මේ මගල් ටාප් රයිට් වෙන්න පුළුවන් ද? ඊට අමතරව පිටට එළිය නැති දම් අලු නිල් කිරිංචි වලට සමාන වෙනත් මැණික් ගල් දීද සර් කිරිංචි වල බොඩියටත් සමාන? ගොඩාක් වෙලාවට මේ ඔය කාඩ් එක තියාගෙන ඉන්න කට්ටිය රැවටෙන්නේ සර්කන් වලට. ඒක දම් පාට, තුඹුරු පාට, රතු පාට තුනම තියෙනවා. බර වැඩි. ඒවනට බර බලන්නේ නැහනේ අපි. කාඩ් එක අතේ තිබ්බම හිතාගෙන ඉන්නේ ඔක්කොම හරි කියලා. එහෙම නෙමෙයි. ගලක් ගත්තු ගමන් ඒක පාට මොකද්ද කියලා බලන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? කාඩ් එකෙන් බලනවා. ඩබල් නම් ටාප් රයිට් එකට හිතාගෙන එයා කියන මිලට 500ක් 1000ක් අඩුවෙන් ගන්නවා. ඊට පස්සේ ඇවිල්ලා චෙක් කරලා බලනකොට සර්කන් ඊට පස්සේ කීයක්වත් වටින්නේ නැද්ද මහත්තයා කියලා මගේ ළඟට කියනවා. එහෙම වෙලා තියෙනවා. ඒකයි මම කියන්නේ. ඉතින් එහෙම සර්කන් තියෙනවා. ගොඩාක් වෙලාවට ඒකට තමයි කට්ටිය රැවටෙන්නේ. බොඩි එකත් එහෙමයි. ඒ නිසා බර ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. උදාර සඳමල් ග්‍රෑම් 8ක නිල් මැණික් ගලක් සාමාන්‍යයෙන් කීයක් වටිනවද? සාමාන්‍යයෙන් කිලෝ 8ක් හාල් කිලෝ 8ක් කීයක් වටියද කියලා අහුවොත් මට එහෙම කියන්න පුළුවන්. පරිපුම් පිටියේ වට එහෙම කියන්න පුළුවන්. හැබැයි මැණික් ගල් එහෙම කියන්න බෑ. ගලින් ගලට කැරට් 8ක් ග්‍රෑම් 8ක ඔයා ගාව තියෙනා වගේම තව ගලක් තව එක්කෙනෙක් ගාව තියෙනවනේ ඒ දෙකේ මිල ගණන් සමාන නෙමෙයි. සමාන වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම මිලක් කියන්න අමාරුයි. ගලක් බලලා විතරයි අපිට මිල ගණන් කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා සම්පූර්ණ විස්තර කියන්න ඕනේ. මේකේ මෙහෙම පළුද්දක් තියෙනවා. මෙතන මේ පාට තියෙනවා. පාට කොහමද? ඊවන් කලර් එකක් තියෙනවද? කොහේ ගලක්ද? කැරට් කීයක් කැපෙනවද? කොයි ෂේප් එකේ කැපෙනවද? ඒ වගේ ඔක්කොම දේවල් කියනකොට මට සාමාන්‍යයෙන් මිලක් කියන්න පුළුවන්. නැත්තම් දැන් ඔයා ගාව තියෙනවද නැත්තම් ඔයා ගන්න යනවද ඔයා බලපු ගලක්ද කියලාවත් මන් දන්නේ නෑනේ. ඒ නිසා මට මිලක් කියන්න අමාරුයි. නලින් රත්නායක අයිබෝ වේවා. අයිබෝවන් ක්ලාස් එක දෙසැම්බර් 5 වෙනිදා පටන් ගන්නවා. කඩු වෙලා අපේ ඔව් 6 වෙනි බැච් එකේ කට්ටියත් එන්න පුළුවන්. ඒ වගේම අලුත් කො අලුත්ින් සමාජිකයන්ට එන්න පුළුවන්. ආසන සීමිතයි. අපේ කලින් ක්ලාස් වලට ආව අයටත් එන්න පුළුවන්. අවශ්‍යතාවය ඇති අයට ජය වේවා. කඩුවෙල සිප් සයිවර විස්තර කියන්න. අනිවාර්යෙන් ඒක මම කියන්න හිටියේ මේ දවස් 6 ක්ලාස් එක පටන් ගන්න සමහර වෙලාවට අපි දවස් දෙක දෙක වගේ දාලා ඉවර කරන්නත් අදහසක් තියෙනවා. මොකද මේ ලොක්ඩවුන් අරව මේවා තියෙන හින්දා කලින් ක්ලාසස් වල කට්ටිය පුළුවන් නම් අන්තිම දවස අපි මිල ගණන් අරව මේවා කතා කරන දවසේ පුළුවන් නම් එන්න. මොකද අප්ඩේට්ස් ටිකක් දෙන්න තියෙනවා. කලින් දීපු අර චාට් එහෙම දැන් පොඩ්ඩක් ෂූටබල් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් එන කට්ටියට විතරයි කියන්න පුළුවන්. පබ්ලික් එකේ කියන්න බෑ. ගෲප් වලට දාන්නෙත් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් පොඩ්ඩක් එන්න බලන්න. හැබැයි බිස්නස් එකේ ඉන්න කට්ටිය නම් එයාලට මිල ගණන් ගැන අවබෝධයක් ඇති. ඒකට තාම මන් දන්නවා මේ පිටරට ඉන්න කට්ටියම ඔන්ලයින් ගල් ගන්නකොට ගොඩාක් වෙලාවට මේ මිල අඩුයි. ඒ නිසා පොඩ්ඩක් ඒක කතා කරලා බලලා කරගමු. මම අප්ඩේට් එක දෙන්නම්. පර්සනලි මාව හම්බෙන්න ඒ වෙලාවේ මම පොඩ්ඩක් බලලා කරලා දෙන්නම්. සර් දැන් අතට ගත්ත වයිට් ටොපැස් වගේ ගල මොකද්ද? මේක බ්ලූ ලයිට් බ්ලූ ටොපැස් එකක් නැචරල් එක. මේ බලංගොඩ පැත්තේ එහෙම තමයි හම්බෙන්නේ. මේක ටිකක් අර ලා නිල් පාටට වගේ තියෙන ටොපැස් තමයි. කවුද අහලා තියෙන චන්දිම රණසිංහ? සර් ගෙවුඩ ගලක් තම්බලා හීට් කරනවා කියන්නේ මොකද්ද? එහෙම කරන්නේ මොන ලක්ෂණ තියෙන ගෙවුඩද? තම්බනවා කියන්නේ සාමාන්‍යයෙන් වතුරට දාලා තම්බන එක නෙමෙයි. වෝට් 100 බල්බ් එකක් යට සාමාන්‍ය පැය 4-5ක් තියන්න පුළුවන්. තිබ්බම ඒකේ අර ප්‍රී හීට් එකක් හම්බ වෙනවා. ඒක සාමාන්‍ය පොඩි උෂ්ණත්වයක් රූම් ටෙම්පරේචර් එකට කරනවා.
පොඩ්ඩක් වැඩි ටෙම්පරේචර් එකක් හම්බ වෙනවා. ඒ වෙලාවේ ඔය පාළු දූ හැම කට ඇරිලා පුපුරන තත්ත්වයට යන ගල් පොඩ්ඩක් බේරෙනවා. ඒකට තමයි තම්බනවා කියලා කියන්නේ. ගොඩක් වෙලාවට එහෙම කරන්න ඕනේ නැහැ. කරාට කමකුත් නැහැ. ශාන්දිම රණසිංහ thank you sir. Okay, you are welcome. ඉතින් වෙන මොනවාරි අහන්න. එතකන් මොනවාරි ගලක් බලමු. ඊට පස්සේ ගොඩාක් අය මගෙන් ආයෙ කෝල් කරලා ඇහුවා ඔන්ලයින් ක්ලාස් එකක් කරමු කියලා. මම කරන්නේ නැහැ. ඉස්සරහට ඔන්ලයින් ඔය වැලියුේෂන් කෝස් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් වැලියුේෂන් කියවම ඉන්ටර්නැෂනල් ඇන්ඩ් ලෝකල් මාකට් එකේ තියෙන මිල ගණන් ප්‍රධාන ගල් වලටයි විශේෂ ගල් වලටයි තියෙනවා. ඒක තාම මේ ලෑස්ති කරේ නැහැ. අදහසක් විතරයි මට කීප දෙනෙක්ම කතා කරලා පිටරට ඉන්න කට්ටිය කීප දෙනෙක් කතා කරලා මට කිව්වා. අදහස නම් තියෙනවා. ඒක ඒක ඔන්ලයින් කරන්න පුළුවන් දෙයක් තමයි. ඉතින් ඒකට ලොකු දේවල් ටිකක් අපිට හදන්න තියෙනවා. ඒ නිසා ඒක හදලා ඉවර වෙලා ඉස්සරහට අනිවාර්යෙන් බලමු. දැන් ඉස්සර නම් දැන් සමහර තැන්වල කියනවනේ මේ හැම තැනම එක වගේ මිල තියෙන්නේ කියලා. එහෙම නැහැ. පොලෙන් පොලට තැනින් තැනට රටින් රටට මිල ගණන් වෙනස් වෙනවා. ඒව දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. ඉස්සරහට අපි ඒකන පොඩ්ඩක් බලමු. මේක ක්‍රිසෝබරිල් එකක්. ක්‍රිසෝබරිල් කැට්ස්යි ඔයාලට පේනවා ඇති. නැහැ ඒක පෙන්වන්න අමාරුයි. කනක පාට තෝරයි කනකයි අඳුර ගන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකද්ද? කනක තෝර තරම් බර නැහැ. ඒකෙන් තමයි අපි අඳුරගන්නේ සාමාන්‍ය මේ 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 පාටම. කනකේ තෝරයක් ගමුකෝ. දෙකේම දීප්තියත් වෙනස්. ඒකෙන් හොයා ගන්න පුළුවන් මේකේ බර වැඩි. මේක සර්කන් එකක්. මේ අතේ තියෙන්නේ ફોકસ වෙන්නේ. මේ අතේ තියෙන්නේ ක්‍රිසෝබරිල් එකක්. මේ දෙකේ බර වෙනස්කම් තියෙනවා. ඒ දෙක පැටලෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ වගේම තමයි අපේ දේවල් උපුටා ගන්නේ නම් කලින් දැනුවත් කරන්න ක්ලාස් එකට අදාළ දේවල් අපේ දේවල් කොපි කරලා පළ කරන දේවල් ගැන අපි වාග කියනවා. මේ ගැන විස්තර පැහැදිලි කරන්න. ඒක කියන්න ඕනේ නැහැ ඉතින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ නිතරම අප්ඩේට් වෙන බිස්නස් එකක් තමයි මේ මැනික් බිස්නස් කියන්නේ. ඒක මේ සතිය කොපි කරලා දැම්මා කියලා වැඩක් නැහැ. ලබන සතිය වෙනකොට වෙනස් වෙලා යනවා. ඒ නිසා ඉතින් කොපි කරලා දාගන්න එක ගැටලුවක් නැහැ. මට නම් කිසිම ගැටලුවක් නැහැ. ඒක නයි ඉතින් මොනා කියන්නද මම? Facebook එකේ මොකක් කියන්න බෑනේ. සර් කැරට් පහෙන් උඩ අඩු ගල් පිටරට විකුණන්න පුළුවන්ද? සර් කැරට් පහට අඩු ගල් පිටරට විකුණන්න පුළුවන්ද? කපිල දිසානායක පුළුවන්. කැරට් භාගයේ ගලුත් යනවා. හාඩ්නස් එක වෙනසක් නැද්ද සර්? රවින්දු ලක්ෂන්. කනකයි තෝරයි හාඩ්නස් එකකින් හොයාගන්න අමාරුයි සාමාන්‍යයෙන්. එහෙම කරන්න ඕනේ නැහැ. හාඩ්නස් කියන්නේ බේසික්ම දෙයක්. ඒ නිසා හාඩ්නස් එකකින් යන්න එපා. හාඩ්නස් එක ගොඩාක් කාලවලට අපි පාවිච්චි කරන ඔය ඇපටයිට් ෆ්ලෝරයිඩ් ඊට පස්සේ කැල්සයිට් ඒ වගේ ගල් වලට තමයි හාඩ්නස් එක පාවිච්චි කරලා අඳුරගන්න යන්නේ. සර් දැන් සර්කන් එහෙම දැක්ක ගමන් කියන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ජාගුන් තෝර පුච්චන්න පුළුවන්ද සර්? ජාගුන් පුච්චන්න පුළුවන්. ජාගුන් වල පාටවල් කීපයක්ම තියෙනවා. මම මේ පුළුවන් නම් මේකේ හොයලා පෙන්නන්නම්. විනාඩියක් දෙන්න. එහෙම ඕඩර් කරමු. තව රතු පාට ඒවා තියෙනවා. ඒක මෙතන නැද්ද? මේවා සාමාන්‍යයෙන් එලජාගුන් කියලා කියන්නේ දුඹුරු පාටට හුරුයි. එකම රතු පාටට හුරු එකක් තියෙනවා. ඒක මම මෙතන නැහැ.
මං ඊළඟ ලයිව් එකේ ඒක පෙන්නන්නම්. කලින් ලයිව් වලත් පෙන්නලා ඇති. මේක ජාගුම් පුච්චපු එකක්. තව හොඳ එකක් තියෙනවා කහපාටදම පුච්චපු එක. මෙන්න මේක. හීට් කරලා මේ වගේ පාට ජාගුම් තියෙනවා. තව පාට වල තියෙනවා සෑහෙන්න තියෙනවා දම් පාට එහෙම තියෙනවා. මං ඒක වෙනම පෙන්නන්නම් දවසක. කොන්ඩ්‍රොපින් ඇපටයිට් ගල් කලර් චේන්ජ් වෙනවද කහ ලයිට් එකට? ගොඩාක් අය හිතාගෙන දැන් කැලේ පසිංගල් කියලා නම ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා තමයි. දැන් ඇපටයිට් ඊට පස්සේ කොන්ඩ්‍රොපින් එහෙම වාක්කුව තියෙනවා. පැහැදිලි වාක්කුවක් තියෙනවා. ඒක කලර් චේන්ජ් එකක් කියලා තමයි වයස්සක කට්ටිය හිතාගෙන ඉන්නේ. එතකොට ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි. කලර් චේන්ජ් එකක් කියන්නේ ටෝච් එකට පාට වෙනස් වෙන්න ඕනි. ඒ නිසා ඇපටයිට් කොන්ඩ්‍රොපින් කලර් චේන්ජ් වෙන්නේ නැහැ. දැන් යාලා හිතාගෙන දැන් මේක ඇපටයිට් නෙමෙයි. දැන් මෙහෙම කියමුකෝ. ඔන්න කොළ පාට මේ පැත්තේ තැඹිලි පාට. මේක කලර් චේන්ජ් එකක් කියලා තමයි යාලා හිතාගෙන ඉන්නේ. ඒක කලර් චේන්ජ් එකක් නෙමෙයි. ඒක වාක්කුවක්. ජෙම්ස්ටෝන් මාකට් ප්‍රයිස් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ලෝකල් මාකට් එකේ උනත් එක එක ප්ලේස් වල මිල වෙනස්. ඒක තමයි මම කිව්වේ. ඒක එහෙම මේ මිල ගණන් ගැන එකපාර කියන්න බෑ. ඒක ගොඩාක් කතා කරන්න තියෙනවා. ඒකට මූලික දේවල් මූලික තියරි ටිකක් තියෙනවා. ඒ ටික පැහැදිලි කරලා ඊට පස්සේ තමයි කරන්න වෙන්නේ. ඒක මෙහෙම ලයිව් එකකින් කරන්න අමාරුයි. ඒකටම කියලා වෙනම මේ වර්ක්ෂොප් එකක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඒකට සම්බන්ධ වෙලා තමයි කරගන්න වෙන්නේ. මොකද මේක නිකන් දෙන්න බෑ. දුන්නම අගයක් නැහැ. මම සාමාන්‍ය කීයක්වත් පාඩු නොවෙන්න සාමාන්‍ය කෝටි ගාණක් වටින දෙයක් තමයි ඒක දෙන්න හදන්නේ. ඒ නිසා ඒක එහෙම නිකන් දුන්නම අගයක් නැහැ. ෂෙයා වෙනවා. ඒක බලලා කොපි ගහලා අර කලින් නලින් කිව්වා වගේ දේවල් ටිකක් වෙලා අන්තිමට යහපතක් වෙන්නේ නැහැ. ගොඩක් අය ඇන්දිලා රැවටිලා ආයේ මගේ ළඟටම ඇවිල්ලා අහලා තියෙනවා මේ ඔයාගේ කිව්වා කියලා තමයි මෙයා කිව්වේ ඒ උනාට මෙහෙම වුණේ නැහැ නේ කියලා. මම කිව්වා කියලා වෙන කෙනෙක් කියලා හරියන්නේ නැහැ නේ. මමම කිව්වනම් මං වගකීම බාර ගන්න පුළුවන්. බලලා කොට මේ භාගයක් අහගෙන ගිහිල්ලා කියලා තියෙන්නේ. ඒ වගේ සෑහෙන දේවල් වෙලා තියෙනවා. ඉතින් මන් දන්නේ නැහැ. එහෙම කොපි කරනවා නම් දැනුමත් එක්ක කොපි කරලා මේ පළ කරන්න. නෙක්ටෝ ජාගුන් එක කහපාටට පුච්චන්න පුළුවන්ද? පොල්කට අඟුරු වලින්. ඔව් පොල්කට අඟුරු වලින් තමයි. මං හිතන්නේ ඔය කලින් ලයිව් එහෙම බලලා නැද්ද කොහෙද? ඔය පරණ ලයිව් ටිකක් අහන්න මේ එකේ තියෙනවා ජාගුන් පුච්චන හැටි ඔක්කොම මං කියලා තියෙන්නේ. පතල් ගැන කියන්න. පස්සට්ටු කොහොමද තියෙන්නේ? ඉල්ලම තියෙන්නේ කිරි මැටි වලට යටින්ද? අම්බලන් ගොඩින් රන් දොඹේ හොඳ ඉල්ලමක් තියෙන කොස් ගොඩක් තියෙන්න පුළුවන්ද? දීපල් විජේනායක. සාමාන්‍යයෙන් ඉල්ලම ගැන අපිට කතා කරන්න ගොඩාක් වෙලාවක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේ වගේ දැන් පැයකින් දෙකෙන් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් රක්වානේ තියෙන ඉල්ලම නෙමෙයි පොඩ්ඩක් පල්ලෙහාට ගියාම රම්බුක පැත්තේ තියෙන්නේ. කහවත්තේ තියෙන්නේ වෙනස් එකක්. පළංගොඩ තියෙන්නේ වෙන එකක්. ඇඹිලි පිටියේ සම්පූර්ණයෙන්ම වෙනස්. කතරගම එහෙම නිකන් මේ වගේ කෝට්ටකින් පොඩි කෝට්ටක් තියාගෙන හාරලා ගල් ගන්න පුළුවන් තැන් තියෙනවා. ඇලහැර වෙනස්. කන්තලේ වෙනස්. හොරණ ඒ පැත්තේ වෙනස්. එහෙම එකපාර ඒක කියන්න බෑ. කිරිමැටි කියන එක සාමාන්‍ය කිරිමැටි වලට යටිනුත් තියෙනවා. මාලාව කියන්නේ කිරිමැටි නෙමෙයි. කිරිමැටි වලට යටිනුත් තියෙනවා තියෙනවා උඩිනුත් තියෙනවා තියෙනවා. ඒ නිසා මේක අපි ගිහිල්ලාමයි බලන්න ඕනි. වෙලාවක පතල් වලට ගිහිල්ලා අපි කරලා බලමු. මොකද මම ඇත්තටම මට වෙලාවක් නැහැ. ඉස්සරහට වෙලාවක් හම්බෙනකොට අනිවාර්යෙන් මම කියන්නම්. චමෝත් සුලක්කන් සර් තෝර කිරිංචි ගානට වගේ සෙමිගල් ගද්දි ගලට හොඳ මිලක් ගන්නවා නම් අවම කැරට් කීයක් වගේ කැපෙන ගල්ද බලන්න ඕනි. මේක ගල් තුනම එකට දාන්න බෑ. කිරිංචි සාමාන්‍ය කැරට් දෙකෙන් උඩ කැපෙන ගල් හොඳයි. ගානට නම් කැරට් හතරෙන් උඩ කැපෙන්න ඕනි. සර්කන් නම් පහෙන් උඩ කැපෙන ගල් නම් ගොඩක් හොඳයි. ඒ වුණාට ඉස්සරහට සර්කන් වලට ලොකු මිලක් එන්නයි යන්නේ. ඒ නිසා තුනෙන් උඩ ගල් එකතු කරන එක ගොඩක් වටිනවා. කොහොම ස්තුති සර් ලයිව් එකක් කෙනකම් බලන් හිටියේ සර්ට ජය වේවා බුදුස්. අජිත් කරුණාතිලක අනිවාර්යෙන් බලන් හිටියට කමක් නැහැ. මොන හරි ප්‍රශ්නයක් අහන්න
सर तोर किरिंची एक क्यू आने डेथगल ला ताहित कर किरण पिटात करना होता लंगता बागे नहीं मह नहीं इतनी डेथगल की वाम कोड़ा कलर सफायर ने डेथ ते ने पूछा दी एक लंगती आ गत्ता के लगी सिमा कैटलू आपने एक मुकुट में एक पिटात ते इन्दे आपने बॉडी किरण या तीन होता मह एक वैदन ने ये ओने में कलक किरण या तीन हो एक ऐसा मैं आप आ रहा हीलिंग थेरेपी की ना काफी हदन नहीं है ये वो नाटे ये अहित करना है सामान्य वो एक नाइट तोर ये नाइट ये वाकी दे वालता मैं बालब में गुड़ाक होता नहीं थे इतना इतनी विशेष गल पेन्ना नहीं मैं ने मंगे थी पास नया कहाना कंता मैं बाला के नहीं ने मैं මේකත් මහංගුවක්. මම දැකලා තියෙනවා ලයිව් බලන කට්ටිය මේ රක්පන පොළට එහෙම ඇවිල්ලා ගලුත් අරගෙන යනවා ලාභත් ගන්නවා ලාභ ගත්තම මට කෝල් කරලත් කියනවා ඒ වගේ ගොඩක් දේවල් වෙලා තියෙනවා සතුටුයි. අන්න ඒ වගේ දේවල් කරනවා නම් ගොඩක් හොඳයි. මේක නම් ස්පිනල් එකක් තමයි. ඩාග් ගලක් this stone is sit one kind මොකද ඒක මට තේරුණා නෑ නේ සුනිල් විජේවර් these stones are one kind ඒ කියන්නේ ඔක්කොම එක වගේ ගල් කියලාද කියලා what kind of stone සුනිල් විජේවර් ආම් මේකේ තියෙන වර්ග ටික මං කලින් කිව්වා ගොඩක් වෙලාවට මෙතන රතු පාටට තියෙන රෝස පාටට තියෙන රබහ වර්ග ගානට් කොළපාටයි කහපාටයි තියෙන්නේ සර්කන් වර්ග. මේක කලින් පෙන්වුවා අර රූටයිල් තියනවා කියලා පෙන්වුවේ. සර් වයිට් සෆයර් තියනවාද නිල් දැල්ල නැති. ඒක තමයි ඇත්තම වයිට් සෆයර් එක. ගොඩක් අය හිතාගෙන ඉන්නේ සුදු නිල් කිව්වම සුදු පාට ගලේ පොඩි නිල් පාට ටින්ට් එකක් තියෙන්න ඕනි කියලා. එහෙම නෙමෙයි. ඇත්තටම වයිට් සෆයර් එහෙම නැත්නම් සුදු නිල් කියන්නේ තනි සුදු පලිඟු වගේ සුදු පාට සෆයර් වලට. දැන් තමයි එන්න පුළුවන් උනේ වහිනවා ජය වේවා හැමෝටම. ඔව් වැස්ස තමයි මෙහෙත් පොඩි වැස්සක් තිබ්බා දැන් නම් අඩුයි. චන්දන එස් බණ්ඩ සර් මගේ ප්‍රශ්නේ උත්තරයක් දෙන්නකෝ. ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ මම දැක්කේ නෑ නේ. මෙයාඩියක් දෙන්න හොයමු. නෑ නේ සර් රෆ් ගල් එක්ස්පෝර්ට් කරන්න පුළුවන්ද නීතිමය ප්‍රශ්නයක් තියෙනවද? රෆ් ගල් තාම එක්ස්පෝර්ට් කරන්න බෑ අපිට. ගොඩක් අය ඉතින් හොරෙන් තමයි යවන්නේ. ඒකත් දැන් මේ කරන්න බෑ. කටෙන් පොලිස් ගල් වලට පවා මේ එක්ස්පෝර්ට් එක නතර කරලා තියෙන්නේ මේ දවස්වල. දැන් නම් කොහොමද දන්නේ ඕපන් කරත් දන්නේ නැහැ. ගොඩක් රටවල් වලට තාම යවන්න බෑ. ඒ නිසා ඉතින් කරන්න දෙයක් නැහැ. රෆ් ගල් කොහොමත් බෑ. ඕනනම් ගිහිල්ලා දීලා ඉන්න පුළුවන්. අතින් අරන් ගිහිල්ලා. සර් දෙනියාය පැත්තේ කුඹුරක පතලක් කරන්න ගොඩක් යට බහින්න වෙයිද සාමාන්‍යයෙන් අඩි 8 ඉඳලා 24 ක් වෙනකන් තමයි එහෙ තියෙන්නේ දෙනියාවේ කොහෙද කියලා මට හරියට කිව්වනම් මට ගැඹුර බලලා කියන්න පුළුවන් ඒ කියන්නේ සාමාන්‍ය අපි කට්ටිය ඉන්නවනේ ගොඩක් ගැඹුර නෑ එහෙ සමීල් මොහොමඩ් හයි සර් හවයි හොඳයි හොඳින් ඉන්නවා සර් පසිංගලල UV ලයිට් එකට රතුම වෙන්නේ නෑ නේද හරි පසිංගලක් නම් රතු වෙන්න ඕනි පොඩක් රෝස පාටට දිලිසෙන්න පුළුවන් නිකන් රතු පාටට දිලිසීමක් නැතුව රතු පාට වෙන්න පුළුවන් සින්තටික් පසිංගල් තියනවා ඒවත් රතු පාට වෙන්න පුළුවන් ඒ නිසා ඒකනත් හොඳට බලා ගන්න ඕනි ජයින් ජයම වේවා සර් උදිත් චතුරංග ඉද්ද මල්ගොඩ ජයින් ජයම වේවා රීසන් වයි ගවුමන් නූඩල් කැන් යූ එක්ස්ප්ලেইন සුනිල් විජේවර්ධන හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ අනිත් අනිත් කට්ටිය වගේ රජයට බනින්න තමයි මේ වෙන්නේ ඇත්තටම ඔය නීති රීති හදලා තියෙන්නේ ගොඩාක් කාලයකට කලින් ඒ නීති වෙනස් කරගන්න තේරෙන්නේ නැතුව තමයි ඒ වගේ දේවල් වෙන්නේ සාමාන්‍යයෙන් මැණික් සංස්ථාව කිව්වම මැණික් සංස්ථාව කියන්නේ ගොඩක් වටින ආයතනයක් උතුම් මිනිස්සුන් ඉන්න ඕනි තැනක් ඒ වුණාට එහෙදි ඇත්තටම ඔය වැලියුවේෂන් එහෙම කරන්න පුළුවන් කට්ටිය නැහැ ඊට පස්සේ ඉස්සර කාලේ ඔය පරණ ජෙමොලොජිස්ට් කට්ටිය ඉන්නවනේ ඔය කැම්පස් එකේ එහෙම උගන්නන වයසක ඩයල් ටික
එයාලා කියන්නේ කට්ටෙන් පොලිෂ් කරාම පස්සේ තමයි ගල් වලට හොඳ මිලක් එන්නේ කියලා. ඒක පට්ටපල් බොරුවක්. ඒක විශ්වාස කරගෙන තමයි ওই නීති රීති හදලා තියෙන්නේ. එතකොට මෙයාලා හිතන්නේ විදේශ විනිමය වැඩිපුර ගේමු කියලා කට්ටෙන් පොලිෂ් ගල් වලට තමයි මෙයාලා වැඩි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. ඇත්තටම එහෙම එකක් නැහැ. රෆ් ගල් වලට තමයි මේ දවස්වල වැඩි මිලක් හම්බෙන්නේ. මොකද අපේ කට්ටුත් එහෙමයිනේ. බේරුව ලයික ගාල්ලයි ගිල්ල කට් කරගෙන ගිල්ලා ගල කාලා දානවට වඩා හොඳයි අපිම කට් කරගන්න එක කියලා පිටරට කට්ටිය හිතන හින්දා එයාලා රෆ් ගල් තමයි දැන් වැඩිපුර ඉල්ලන්නේ. ඒ වුණාට ඔය සංස්ථාවේ එහෙම ඉන්න වයසක කට්ටියට ඒව තේරෙන්නේ නැහනේ. එයාලා අඩුම ගානේ ඕනනම් ප්‍රවෘත්ති අහයි. රූපවාහිනී ප්‍රවෘත්ති, ස්වර්ණවාහිනීගේ ප්‍රවෘත්ති අහලා එතනින් තමයි එයාලා අප්ඩේට් එක ගන්නෙ. සාමාන්‍යයෙන් ඔය Facebook, social media, online business ඒවා ගැන මුකුත්ම දන්නේ නැති කට්ටිය තමයි ඒකේ ඉන්නේ. ඒ නිසා එයාලට බෑ අලුත් දේවල් අප්ඩේට් එක ගන්න. තාම ඔය සිංගලයිට් එකම රෙයා කියලා හිතාගෙන ඉන්න පරණ කට්ටිය තමයි තාම ඉන්නේ. සිංගලයිට් රෙයා, අයෝ ලයිට් එකක් දැක්කම ලොකු ගණන් කියනවා. ඒ වගේ මෝඩ පිරිසක් තමයි ඉන්නේ. ඉගෙන ගත්තේ 1975. තාම හිතාගෙන ඉන්නේ ඒ වගේ තමයි තත්ත්වය තියෙන්නේ කියලා. ඊට වැඩිය බනින්න හොඳ නැහැ. පොඩ්ඩක් ඉඳලා බනිමුනේ. ලංකාගම පැත්තේ. ලංකාගම නම් ගොඩඉල්ලම තමයි වැඩිපුර තියෙන්නේ. ලංකාගම ගොඩඉල්ලම සාමාන්‍ය අඩි 4 ඉඳලා ඔයාට පුළුවන් අඩි 8 8.5 වෙනකම් බලන්න. පල්ලෙහාර ගඟ පැත්තේ නම් ගඟෙත් තියෙනවා. සර් වයිට් සෆයර් හඳුනගන්න විදිය පොඩ්ඩක් කියලා දෙනවා නුවන්. වයිට් සෆයර් හඳුනා ගැනීම කියලා වෙනම එහෙම කියන්න බෑ. වයිට් සුදු පාට ගල් කිව්වම ප්‍රධාන වශයෙන් අපිට හම්බෙනවා සුදු නිල්, පලිඟු, බඩියං. ඊට අමතරව මූන් ස්ටෝන් හම්බෙන්න පුළුවන්, බෙරිල් හම්බෙන්න පුළුවන්. මේ පහ තමයි. වයිට් සර්කන් හම්බෙන්න පුළුවන්. වයිට් සර්කන් ගොඩාක් බර වැඩි. ඊට පස්සේ බර තියෙන එක තමයි වයිට් සෆයර්. ඒ වගේම හාඩ්නස් එක, මේ අතරින් හාඩ්නස් එක වැඩිම ගල තමයි සෆයර්. බෙරිල් එක 8යි, ටොපැස් එක 8යි, ක්වාට්ස් එක 7යි, මේ මූන්ස්ටෝන් එක 6යි, සෆයර් එක 9යි. ඉතින් හාඩ්නස් එකෙන් හොයාගන්න පුළුවන් අපිට. හාඩ්නස් ටෙස්ට් කරලා පඩියමෙන් හීරෙන්නේ නැත්නම්, ඒ ගලෙන් පඩියම හීරෙනවා නම් ඒක තමයි වයිට් සෆයර්. ඕනනම් තව සෆයර් එකක් තියගෙන යෙලෝ සෆයර් වෙන්න පුළුවන්, බ්ලූ සෆයර් වෙන්න පුළුවන්. ඒකෙන් හූරලා බලලා ඒ දෙකම හීරෙන්නේ නැත්නම් අපිට නිගමනයක් ගන්න පුළුවන්, කන්ක්ලූෂන් එකට එන්න පුළුවන් මේක වයිට් සෆයර් කියලා. ට්‍රයි කරලා බලන්න. සර් කප් සයිඩ් ගල් කියන මොකද්ද? කැප් සයිඩ් මොහමඩ් නවුස් කප් කැප්. ඒක මට කියවන්න බෑනේ. ආයේ ඒක දාන්න. සර් සර්කන් කැරට් 4ක් කැපෙන ගලක්ද? ගලක නෝමල් ප්‍රයිස් රේන්ජ් කීයද? රන්දික ශ්‍රීමල් රත්නයි. එහෙම කියන්න අමාරුයි. සර්කන් කිව්වම පාටවල් තියෙනවා 500ක් විතර. ඒ ගලින් ගලට වෙනස් වෙනවා, පාටින් පාටට වෙනස් වෙනවා, ෂේප් එකෙන් ෂේප් එකට වෙනස් වෙනවා, ඔරිජින් එකට මිල වෙනස් වෙනවා. ඒ නිසා එහෙම ගලක් සෙට් වුණොත් මට දාන්න. මම බලලා ටග් ගාලා කියන්න පුළුවන් මට. මම ඕන වෙලාවක ඔන්ලයින් ඉන්නේ. මට කෝල් එකක් දීලා ටග් ගාලා කිව්වා නම් කියන්න පුළුවන්. මොකද මෙතන එහෙම කියන්න බෑ. මෙතනම පාටවල් කීයක් තියෙනවද බලන්නකො මේ. එහෙම කියන්න අමාරුයි. මට කියන්න පුළුවන්. වගකීමක් තියෙන කෙනෙක් එහෙම කියන්නේ නැහැ. මට වගකීමක් තියෙනවා. මේක බලලා ගල් ගන්න කට්ටිය ඉන්නවනේ. ඒ නිසා එයාලා බේර ගන්න ඕනි එක මගේ වගකීම. නිකම් බොරුවට කැරක්ටර් එක 2500යි කියලා දාන්න පුළුවන්. එහෙම කරන්න හොඳ නැහැ. ආෆ්‍රිකාවල නම් රෆ් ගල් එක්ස්පෝර්ට් කරන්න දෙන්නේ නැත්තේ රටේ මිනිස්සුන්ට කටින් ජොබ් දෙන්න ඕනි නිසා. ඒ වුණාට මේ ආෆ්‍රිකාවෙන් රෆ් එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. කටින් ජොබ් මෙහෙ මොන කටින් ජොබ්ද තියෙන්නේ? පිටරට ගල් මෙහෙ ගෙනල්ලා කපන්න පුළුවන්. ඒවට නෙමෙයි මෙහෙ නොතේරුම්කම නිසා ඕක දෙන්නේ නැත්තේ. තව දේවල් තියෙනවා මම කියන්නේ නැහැ. සර් කොහොමද අයෝලයිට් මැනික් ගැන චුට්ටක් කියන තරංග මදුබාසිත? අයෝලයිට් කියන්නේ වැඩකට නැති ගලක් කියනවා වගේ රෙයා ගලක් නෙමෙයි, දම් පාටයි, නිල් පාටයි එහෙම තියෙනවා. වාක්කුවේ කහ පාටක් එනවා. එහෙම එන ප්‍රධාන ගල් වල ඔයගොල්ලන් තියෙන්නේ ඒක විතරයි. ලොකු මිලකුත් නැහැ. ඒ නිසා අයෝලයිට් එකක් මම ගෙනත් පෙන්නන්නම්. කලින් ලයිව් වල මම පෙන්වලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න.
එක්ස්පෝට් කරන්න වෙළඳ බලපත්‍ර ගන්න ඕනිද සර්? ඩීලර් ලයිසන්ස් එක ගත්තා නම් ඇති. ඒකෙන් ඔයාට පුළුවන් ප්‍රී ෆෝම් කරලා එක්ස්පෝට් කරන්න. ඒ කියන්නේ මේ ගල හොඳට ප්‍රී ෆෝම් කරලා ඊට පස්සේ එක්ස්පෝට් එකක් දාන්න පුළුවන්. ගිහන් රන්කොක් ඒක ඔක තමයි නියම ඇත්ත. ඕකේ. සර් ගානට් පාට තියෙන ස්පිනල් තියනවාද? ඒ දෙක වෙන් කර හඳුනාගන්නේ කොහොමද? ආනන්ද පද්මප්‍රිය. ඇත්තටම මේක තියනවා ජෙමෝලොජි ඉගෙන ගත්තු කට්ටියට වුණත් බිස්නස් කරන කට්ටිය වුණත් ගොඩාක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්නේ ඒක තමයි. ඒකට ඇත්තටම මම කියනවා නම් එක්ස්පීරියන්ස් එකෙන්මයි කියන්න වෙන්නේ. පුළුවන් තරම් ෆැසට් එකක් දාලා චෙක් කරන එක වටිනවා මං කියන විදියට. ඒ කියන්නේ එහෙම මම කොච්චර ඒ ගැන කිව්වත් තේරෙන්නේ නැහැ. මොකද දැන් මම මේ බලන්නකො මේ. මේක ගානට් මේක ස්පිනල්. මේක නම් වෙනසක් පේනවා ඇති. වෙනසක් පේන්නේ නැති ගල් දෙකක් මෙතන හොයාගමුද? මේකෙත් වෙනස පේනවා. මම වෙලාවක පෙන්නන්නම්කො. බොඩි එකෙන් තමයි හොයාගන්න වෙන්නේ. If not allowed to export rough, can I take it by hand when go abroad? Sunil Vijayawala. ගැටලුවක් නෑ. ඒ කියන්නේ මේ ඒකත් ඉතින් හොරෙන් තමයි කරන්නේ ඉන්නේ. අවුලක් නෑ මේ. සාමාන්‍ය කැරට් 100 200 නම් අවුලක් නෑ. පිනකයිට් ගලේ හාඩ්නස් එක කීයද සර්? ඒකත් සුදු පාටයි නේද? රවින්දු ලක්ෂණ. ඔය පිනකයිට් එහෙම සාමාන්‍යයෙන් ගල් කැලි කෝටියක් ආවොත් ඒක දෙකක් වගේ තමයි ලංකාවේ ඉන්නේ. පිටරට ගියාම තමයි ඒක වැඩිපුර එන්නේ. සාමාන්‍ය ඕනාවට වැඩි ඉගෙන ගන්න යනකොටත් ප්‍රශ්න හැදෙනවා බිස්නස් එකේදී. පිනකයිට් ඇත්තටම ඔයාට නෙමෙයි මම කියන්නේ. පිනකයිට් එහෙම දැක්ක ගමන් කියන්න පුළුවන් මේක පලිඟුවක් වෙන්න බෑ කියලා. ඒ වගේ ගලක් ඔයා දැක්ක දවසේ ඔයාට තේරෙයි මේක අහන්න ඕනි ප්‍රශ්නයක් නෙමෙයි කියලා. මොකද ෆිනකයිට් එක ගානක් වගේ පේන්නේ, සෝරි මේ ටොපැස් වගේත් නෙමෙයි, ක්වාට්ස් වගේත් නෙමෙයි, වයිට් සෆයර් වගේත් නෙමෙයි, බෙරිල් වගේත් නෙමෙයි. ස්කැපොලයිට් එක හා ෆිනකයිට් එක පැටලෙන්න පුළුවන්. ඒ නිසා ඉගෙන ගන්න ඕනි තමයි. ඕනවට වැඩි ඕන්නේ. එතකොට මේ බිස්නස් එකෙන් ලාභ ගන්න බෑ ඔයාලට. ඒකයි මම කියන්නේ. නිකන් ඔයා අහනවා කියලා මම තරහට කියනවා නෙමෙයි. බිස්නස් එකේ ලාභ ගන්න බෑ. අනික කොයි වෙලාවෙත් ඔයා අප්සෙට් එකේ තමයි ඉන්න වෙන්නේ. ඊට පස්සේ මේක පිනකයිට් වෙන්න පුළුවන්ද, මේක ටොපැස් වෙන්න, වයිට් සෆයර් එකක් දීලා 3000ක් මාමා ඉල්ලනකොට මේක පිනකයිට් උනා නම් ඉච්චර වටින්නේ නෑ නේ කියලා තමයි හිතන්න වෙන්නේ. එහෙම ඕනේ නෑ. වයිට් සෆයර් එක දෙනවා පතල් කට්ටිය. ඒක ටොපැස් වෙන්න පුළුවන්ද කියලා කල්පනා කරාට කමක් නෑ. එතනින් එහාට එක්ස්ට්‍රීම් ලෙවල් එකට යන්න හදනකොට තමයි වරදින්නේ. සර් පග කපිල දිසන පග් ගල් වලට රට ඉල්ලුම අඩුද පග? ඒක ආයේ කියන්නකෝ මට ඒක තේරුන්නේ නැහැ. පිනකයිට් පාත් UV ටෝච් එකෙන් කෙරෙන කාර්ය පුළුවන් නම් කියනවාද? UV ලයිට් එක කියන්නේ ෆ්ලෝරසන්ස් තියෙන ගල් අඳුර ගන්න පාවිච්චි කරන පොඩි ටූල් එකක්. ඒකේ සරලව කිව්වොත් ක්‍රෝමියම් තියෙන ගල් හා ක්‍රෝමියම් තියෙන ගල් ෆ්ලෝරසන්ස් එකට එනවා. ක්‍රෝමියම් නැති ගලුත් සමහර වෙලාවට ෆ්ලෝරසන්ස් වෙනවා. ඒ කියන්නේ හැක්මනයිට්, ෆ්ලෝරයිට්, ඩයමන්ඩ්, ඊට පස්සේ ෆොස්ෆරස් කැල්සයිට් ඒ වගේ දේවල් තියෙනවා. ඒවා පොඩි ප්‍රසන්ට් එකක් දෙනවා ඒකෙදි UV ලයිට් එක ගහද්දී. ගොඩාක් වෙලාවට අපි කරන්නේ ක්‍රෝමියම් තියෙන ගල් අඳුර ගන්න තමයි. සාමාන්‍යයෙන් ක්‍රෝමියම් තියෙන ස්පිනල්, ඊට පස්සේ රූබි, පිංක් සෆයර්, පත්මරාග, පසිංගල් ඒවා බලන්න පුළුවන්. ඒ වගේම සින්තටික් ගල් වලටත් ඒක වැඩ. සින්තටික් රූබියක් ගත්තම ඒක UV ලයිට් එකට රතු පාට වෙනවා. සින්තටික් පසිංගල් එහෙම තමයි වෙන්නේ. ඒ නිසා 100% ටූල්ස් වලින් අඳුර ගන්න හදන්න එපා. චන්දන එස් බණ සර් මම කුරුණෑගල දෙදරු ඔය ළඟ කුඹුරක පස්ස අරන් හොදලා බැලුවා. රබහ තමා තිබ්බේ. ඒත් ඔක්කොම කප් ගතිය සර්. ඉල්ලමක් තියේද?
රබහ කියන්නේ සාමාන්‍යයෙන් පලිඟු වට පස්සේ තියෙන කොමන් මිනරල් එකක් තමයි ගානට කියන්නේ ලංකාවේ ඕනෑම පසක් හොදලා බලනකොට අන්තිමට ගානටුයි සිලිකන් සෝරි සිලිකන් තමයි මේ ක්වාට්ස් දෙක තමයි ඉතුරු වෙන්නේ වැලි අහුරක් අරන් බැලුවොත් ඒකට 170ක් ක්වාට්ස් තමයි තියෙන්නේ ඊට පස්සේ 110ක් විතර ගානක් තමයි තියෙන්නේ ඒ නිසා ගානක් කියන්නේ ඕනෑම තැනක තියෙන්න පුළුවන් ගල් වර්ගයක් ඒ නිසා ගානක් තියනවා කියලා විතරක් දැනගෙන ඉල්ලමක් තියනවාද කියලා අපිට කියන්න අමාරුයි වෙන මොන හරි තිබුණොත් අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් සරන්ඩිබයිට් මිල ලොකු මිලකින් ඉහළ ගිහිල්ලාද වර්තමාන අජිත් ගණේතලාව මිල වැඩි වෙලා තියෙනවා වගේම මිල අඩු වෙච්ච ගල් අතරින් තමයි සරන්ඩිබයිට් එන්නේ සරන්ඩිබයිට් වල මිල 100ට 80කින් විතර අඩු වෙලා තියෙන්නේ ඉස්සර තිබුණට වඩා තවත් සමහර ගල් තියෙනවා ඒවා මේ අහුවොත් පිස්සු හැදෙයි මොකද මිලක් ඇත්තෙම නැහැ සමහර අය වයසක කට්ටිය තියාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා ඔය අඹගායට ඊට පස්සේ ඔය කැම්පස් වල එහෙම ඉන්න කට්ටිය ලොකුවට වටිනවා කියලා හිතාගෙන ඉන්නවා ඉතින් මොනා කරන්නද ඉතින් දැනුම වර්ධනය වෙලා නැහැ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ Windows 98 දාලා තියෙන සිස්ටම් එකක් තාම වැඩ කරනවා නම් කොහොම තියෙයිද ඒ වගේ කට්ටිය තමයි තාම ඉන්නේ මේ උදාහරණය ගැන තව පොඩ්ඩක් හිතලා බලන්නකෝ ගම්පහ පැත්තේ පොළවේ මැණික් නැද්ද සර් තියෙනවා තියෙනවා ගම්පහ පැත්තේ මේ අපි ළමයි පතල් ගලලා ගලකුත් හම්බුණා සර් සිට්‍රින් එකයි yellow circle එකයි බලලා අඳුර ගන්න පුළුවන් ලේසි විදියක් කියන සිට්‍රින් glass body එකෙන්ද නෑ සිට්‍රින් ඉච්චර බර නෑ ඒක මෙහෙම බලද්දිම තේරෙනවා සිට්‍රින් ගොඩාක් බර අඩු ගලක් ඉන්දියාවේ හොඳ ඉල්ලුම තියනවාද ශ්‍රී ලංකන් semi precious ගල් මොනවාද ශමිල් මොහොමඩ් සාමාන්‍යයෙන් ඉන්දියාව කියන්නේ ලංකාවට ගොඩක් ළඟ තියෙන රටක් මෙහෙ හම්බෙන ගල් වර්ග ඔක්කොම එහෙත් හම්බෙනවා ඒ වුණාට පිටට එහෙම යාලා කියන්නේ නැහැ ඔය සර්කන් ස්පිනල් ගානට එහෙම ඕන තරම් යාලට හම්බෙනවා ඒ නිසා ලොකු ඉල්ලුමක් නැහැ ඒ වුණාට ඉතින් එහෙ ඔන්ලයින් බිස්නස් එකෙන් බයර්ලා අල්ලගෙන කරන කට්ටිය ශ්‍රී ලංකාවේ ගල් වලට පොඩි මිලක් දෙනවා ඒ නිසා ඉන්දියන් මාකට් එක ලොකුවට ફોકસ කරන්න ඕනේ රවිදු ලක්ෂණේ අනේ නැහැ සර් මම විහිළුවට කිව්වේ මේ හොඳේ සර් ඉස් දෙයර් ඉන් කෝස් ෆෝ ජෙම් නුවන් තරංග වාවිට අපේ ක්ලාස් එක ඩිසెంబර් 5 වෙනිදා පටන් ගන්නවා ඒක මැනික් හඳුනා ගැනීම හා අලවිකරණය කියන එක මේකෙදි ගල් වර්ග 120ක් අපි කතා කරනවා ප්‍රධාන ගල් වර්ග 120ක් ලෝකෙ කොහේ ගියත් ඒ ටික තමයි ඉන්නේ කිසිම ටූල් එකක් නැතුව ඒවා හඳුරගෙන ඒවායේ මිල ගණන් කට් කරන විදිය කොයි කට් එකකටද මිල වැඩි වෙන්නේ කොයි කට් එකකටද මිල අඩු වෙන්නේ කොයි රටේද ඒ ගලට මිල තියෙන්නේ ඒ වගේ දේවල් එක තමයි ඒක අපි කතා කරන්නේ වැලියුේෂන් එක කරන්න පුළුවන් විදියට ප්‍රැක්ටිස් එක දෙනවා ඊට පස්සේ ෆීල්ඩ් විසිට් එකක් එහෙම යනවා ඩිසెంబර් 5 වෙනිදා පටන් ගන්න. ක්‍රෝමියම් තියෙන රබහ නැහැ නේද සර්? රබහ වල නම් ක්‍රෝමියම් සාමාන්‍යයෙන් එන්නේ නැහැ. ආ පජාති පජාති ගල් සාමාන්‍ය පජාති කියන වචනේ මේ පාවිච්චි කරන්න එපා. මොකද සමහර අය සින්තටික් වලටත් පජාති කියනවා. සෙමි වලටත් සමහර කට්ටිය පජාති කියලා කියනවා. ඒ නිසා සෙමි ගල් කියන වචනේම අපි පාවිච්චි කරමු. සෙමි ගල් වලට පිටරට ඉල්ලුම තියෙනවා. වැඩිපුර ඉල්ලුම තියෙන්නේ ඒවට තමයි. මොකද හැමෝම පොහසත් කට්ටිය නෙමෙයි පිටරට ඉන්න. අපි හිතාගෙන ඉන්නේ සුද්දෙක් ආවම ගොඩක් සල්ලිකාරයෙක් කියලානේ. ඒකනේ ඔය සීගිරියේ ටිකට් එක දෙකට කඩලා තියෙන්නේ. අපිට එක ගානක් සුද්දන්ට එක ගානක්. සමහර සුද්දෝ ඉන්නවා පව් කීයක් හරි පඩියක් අරගෙන දවස් දෙකක් ඉඳලා යන්න එන්නේ. ඔවුන්ගේ 2000 3000ක් ගන්නවා මේ ටිකට් එක. මේව කරන්න හොඳ නෑ ඉතින්. විදේශ විනිමය තමයි. ඌ දවස් 3ක් ඉන්න එක දවසින් යනවා. වැඩක් නෑ ඒව කතා කරලා. ෆැන්සි කලර් ලොකු ගල් වලට මිලක් තියනවාද? ලාම පාට දීපාල් විජේනායක. ඇත්තටම ෆැන්සි කලර් කියන්නේ মালටි කලර් කියන එකෙන් තමයි තේරුම් ගන්න ඕනි. ෆැන්සි කලර් කියලා මෙහි තමයි කට්ටිය ලා පාටට කියන්නේ. ලොකු ගල් වලට මිලක් තියනවා. කට් එකෙන් පාට පොඩ්ඩක් අපි වැඩි කරන්න පුළුවන්. ලස්ටර් එක වැඩි කරන්න පුළුවන්. ෆයර් එක වැඩි කරන්න පුළුවන්. උදිත් චතුරංග සර් නිල් කිරිංචි වලට හොඳ මිලක් තියෙනවා අනිවාර්යෙන්.
ඉස්සර වගේ නෑ දැන් ගොඩාක් ලොකු මිලක් යනවා හොඳම නිල් කිරිංචි නම් හොඳ මිලකට යනවා මේකත් සර්කන් එකක් තමයි මේ පාට ලංකාවේ නම් හම්බ වෙනවා අඩුයි මේක මැඩගස්කර් ගල රොෂානි සමෝන් තෑන්ක්ස් ෆෝ ද ටීච් ඕකේ මැහැංගි ස්පිනල් වටිනවාද මැහැංගි ස්පිනල් වටිනවා ගොඩක් සර් මාංගු සහ පසිංගල් හඳුනාගන්න විදිය කියනවාද ඒක කියන්නවත් ඕනේ නැහැ මාංගු මාංගුයි පසිංගලුයි පැටලෙන්නේ නැහෙනි එහෙම ප්‍රශ්නයක් එන්න බෑනි බිස්නස් එකේදී ශාන් ක්‍රිෂාන් ආයිබෝවන් සර් ආයිබෝවන් සිලෝන් ටිම්බර් ෆ්ලෝරින් සර් සිට්‍රින් ඇන්ඩ් ක්වාට්ස් බර වෙනස් සර් කියන්න ක්වාට්ස් එකේ කහපාට එක තමයි සිට්‍රින් දෙකම බර සමානයි මේ කල පෙන්නුවනේ කලින් මේකත් පෙන්නවා අලුත් ගලක් එන්නේ නැණි අතට ඔන්න ඔෆ් කලර් සර්කන් එකක් තියෙනවා මේකත් පෙන්නවා වගේ මතක how long the class will last සුනිල් විජේවර්ධන ක්ලාස් එක තියෙන්නේ ඉරිදා දවස් 6ක් තමයි සාමාන්‍යයෙන් එහෙම තමයි දාන්නේ සමහර විට අපි මේ පාර සෙනසුරාදා ඉරිදා කියලා දවස් දෙකම දාන්නත් පොඩි අදහසක් තියෙනවා මොකද මේ ලොක්ඩවුන් කරන ලයින් එකක් තියෙනවා ඒක තාම ෂුවර් නෑ අපි බලමු ටාෆයිට් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද සර් රවින්දු ලක්ෂන් ටාෆයිට් එක ගොඩාක් රෑගලක් කියලා තමයි කට්ටිය හිතාගෙන ඉන්නේ එහෙම නෑ ඒක සාමාන්‍ය අවුරුදු 10කට කලින් තිබිච්ච தත්ත්වය දැන් එහෙම රෑ නෑ ඒ නිසා ලොකු මිලක් ගන්න බලාපොරොත්තු වෙන්න බෑ මේ ඒක කිරිංචි මිලටම වගේ යන ලයින් එකක් තමයි පෙන්නුම් කරන්නේ ඒ නිසා ටාෆයිට් කිරිංචි වගේම තිබුණාට කාඩ් එකෙන් ඩබල් වුණාට ලොකු මිලවල් වටිනවා කියලා හිතාගන්න එපා. වටිනවා ටිකක් වටිනවා කිරින්චියට වඩා වටිනවා. එහෙමයි කියලා ඒකම ફોකස් කරන්න එපා. මං දැන් අවුරුදු 10ක් ඇතුළත මට ඕනි නම් ওই කිරින්චි ලොට් වල කෑලි 3ක් 4ක් ඇවිල්ලා ඇති ටාෆයිට්. ඊට පස්සේ දැන් බලනකොට දවස ගානේ ටාෆයිට් එනවා. ඒ නිසා මම එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ නිකන් බොරුවට මෙතන ඇවිල්ලා කියනවා නෙමෙයි. ඒ නිසා ටාෆයිට් මාස්කරාවයිට් අරවා මේවා කියලා ඒවා පිටිපස්සෙ යන්න එපා. බිස්නස් එක ඊට පස්සේ කරන්න බෑ. ඒක තමයි මම කියන්නේ. ඒ නිසා ටාෆයිට් ගැන ඒ තරම් දැනගෙන හිටියනම් ඇති. ටාෆයිට් එක වැඩක් නෑ කියලා දැනගෙන හිටියනම් ඇති. How can I join with the course? නුවන් තරංග. ඔයාට පුළුවන් 0.76 1500 446 කියන නම්බරයට ඔයාගේ නමයි ෆෝන් නම්බර් එකයි SMS එකක් දාන්න කෝස් එක පටන් ගන්න සතියකට කලින් ඔයාට කන්ෆර්ම් කරලා කෝල් එකක් එනවා ඒ වෙලාවේ ඔයාට එන්න පුළුවන් ක්ලාස් එක කඩුවෙල තමයි තියෙන්නේ සර් මලුක්කම් පුෂ්පරාග හොයාගෙන ගොඩාක් අය එනවා ඒවට හොඳ කලක් ඇවිද්ද ආනන්ද පද්මප්‍රිය ඒක ඉස්සර ඉඳලා තියෙන එකක් තමයි මේකෙදි පොඩි පොඩි දේවල් ටිකක් වෙනවා මොකද ඒ වගේ හොයාගෙන ඇවිල්ලා එතකොට ඔයාලා ගන්නවනේ ගත්තට පස්සේ ඒ කට්ටිය හොයාගන්න අර රිලව් විකුණන්න ආපු ලොරිය ඒක එහෙම කතාවක් තියෙන පුළුවන් නම් Facebook එකේ හොයලා ඒක පොඩ්ඩක් කියවන්න කවුරු හරි හොයනවා කියලා එක්කෙනෙක්ව ફોකස් කරගෙන කවදාවත් ගලක් ගන්න එපා ඒකෙන් තමයි වල වැටෙන්නේ දැන් මැණික් පොළවල් වලට එහෙම ගියාම කවුරු හරි ගල් පෙන්නනකොට බලන එක අලුත් නම් තව එක්කෙනෙක් ඇවිල්ලා ඒක ඉල්ලනවා ආ මේක මේ කීයද 40000ද හා දෙන්න මං ගන්නම් කියලා ඔයා බලද්දි තව එක්කෙනෙක් ඉල්ලනවා ඒ කියන්නේ මේ දෙන්නම එකම සෙට් එක අලුත් කෙනෙක් ආවම එහෙම තමයි කරන්නේ ඒක නිකන් මාකටිං එකක් විතරයි ගල් වලට එහෙම එකපාර හොඳ කලක් එහෙම එන්නේ නැහැ ඇත්තටම මැණික් ගල් කියන්නේ හොඳ දේවල්නේ ඒ නිසා කොයි කාලත් මේ කාලෙත් එක වගේ තමයි ඒ නිසා ඒවට රැවටෙන්න එපා सर कल चेन सर्कन कैट सर्कन गणटिकला कल चेन सर्कन के तीयनवा एक विविध पाट वाली तीन कोल पाट इंदा दम पाट तीन रत पाट दुंगुरु पाट कह पाट कह पाट तमिली पाट हिम विविध चेंजेस कल चेन सर्कन तीन गुडाकल कटेन कराट पास कल चेंज यानवा ऐसे कल चेन सर्कन पेहदी विनसा तीयनवा इतर ऐके कोल पाट इंदा कह पाट वगेवेनवा अनेक हर ఏమన్నాడు ఏ దుంబురు పాట ఇందల రత్తు పాట దుంబురు పాట ఇందల కహ పాట తంబిలి పాట ఏవా లొకు చేంజెస్ నేమే ఏనిసా ఏవా లొకుట గన్నేపా కట్సై కివ్వత్ ఏమై కట్సై గొడక్ వలవట
සුදු පාට තමයි ඉන්නේ. පෙන ගොඩක් තියෙනකොට කොළ පාට ඒ වගේ පාටවල් වලත් එනවා. ඒ වුණාට ඒකත් ලොකු මිලවල් වලට යන්න ඕනි ගල් නෙමෙයි. ඒ නිසා ඒවා හොඳට හිතලා බලලා ලාභයි කියලා හිතන මිලකට ආවනම් ගත්තට කමක් නැහැ. මෙන්න මේ ගල ඇතුලේ ගෙවුඩ වගේ තියෙනවා. මේකට තමයි තෙල් කියලා කියන්නේ, තෙල් තෝර. ඒ වුණාට මේවත් පළදු නැත්තම් මිලක් තියෙනවා. මේ මේ පාට ලස්සන හින්දා කන්න පුළුවන් නම් ගොරකත් දඩමස් කරගන්න අපේ. අන්න ඒකනේ වැඩි. පසිංගල් හඳුන ගන්න විදිය කියනවාද? කලර් චේන්ජ් කියන්නේ, කලර් චේන්ජ් කියන්නේ දැන් ඒක කොළ පාටයි, පොඩි වාක්කුවක් තියෙනවා. සමහර කල් වල හොඳටම වාක්කුව පේනවා. සුදු පාට ටෝච් එකට කොළ පාටට පේනවා. ඒක කහ පාට ටෝච් එකට රතු පාටට පේනවා. ඒක තමයි පසිංගල. සින්තටික් පසිංගලුත් ඒ වගේම තමයි තියෙන්නේ. මම කලින් ලයිව් වල කරලා තියෙනවා, පොඩ්ඩක් බලන්න. තිසේර සමීර් කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නේ නැහැ. මේ ශේෂ්ත්‍රයේ දිනු වෙනේ ඔබ කරන මේවල රදවතින්ම ස්තුති. ජය වේවා ඔයාට. සර් කොහොමද ක්ලාස් එකට ඇටෙන් වෙන්නේ? මම කියපු විදියට තමයි 0176 1546 46. ඔයාගේ නමයි ෆෝන් නම්බර් එකයි කමෙන්ට් එකක් දාන්න. මාංගු වලින් පොඩි ෆ්ලෝරසන්ස් එකක් පෙන්නනවා UV ලයිට් එකට. ඒක පැටලිලා වෙන්න ඇති. ඇලෙක්ස් කියලා පට සාලිය බණ්ඩාර අත්තනායක. ක්‍රෝමියම් තියෙන පච්ච මාංගු තියෙනවා. ඒ කියන්නේ ක්‍රෝම් ටෝමලින්. ඒකේ පොඩි ෆ්ලෝරසන්ස් එකක් එනවා. ඒකට පැටලෙන්න ඇති ඔයාට. හයි සර්, ගුඩ් ඉවනිං. ෆස්ලු රහමාන් ගුඩ් ඉවනිං. සජිත් ජුලන්ජන සර් දැනුම මිල කරන සමාජයේ ඔබතුමා වගේ දැනුම නොමිල බෙදා දෙන මේ මැණික් ශේස්ත්‍රී කිසිම පුද්ගලෙක් නැද්ද? අවුරුද්දයි මාස 9ක් වෙනවා ඔබතුමාගේ ලයිව් බලන්න පටන් ගන්න. දැන් නම් මේකට අබ්බෙහි වෙලා තියෙන. අබ්බෙහි වීම කොච්චරද කියලා නම් දවසටම පැයක් වෙන් කරගෙන නැවත නැවත ඔබතුමාගේ ලයිව් බලනවා. ස්තුති සර්. ජය වේවා ගෝඩ්බස්. ඔයාට ජයින් ජයම වේවා. දැනුම දෙන්න දෙන්න තමයි වර්ධනය වෙන්නේ. තියාගත්තම එහෙම වර්ධනයක් වෙන්නේ නැහැ. අපි දෙනකොට තමයි අලුත් දේවල් හොයන්න පුළුවන්. ටාෆයිට් හොයනවා වඩා හොඳයි ගහන ගල් ටිකක් කරගන්න එක. තුසිත උදයකාන්ත. අන්න ඉස්සර මගෙන් ටාෆයිට් ගැන ගොඩක් අහපු කෙනෙක් තමයි මේ තුසිත උදයකාන්ත කියන්නේ. දැන් එයා තේරුම් අරගෙන ඉන්නේ. අන්න එයාගෙන් අහලා දැනගන්න කොච්චර දේවල් තියෙනවද කියලා. සර් how to identify the difference between citrine and yellow? citrine and yellow sapphire in rough gemstones. මම කිව්වා වගේ තමයි. citrine එක බර අඩුයි, yellow sapphire එක බර වැඩි. ඒකෙන් තමයි අපි අඳුරගන්නේ. අනික yellow sapphire එකම ටිකක් බලලා බලලා ඉන්නකොට ඒක තේරෙනවා. සර් කහ ලයිට් එකට ලොකුවටම පාට වෙනස් වෙන්නේ නැති පසිංගල් මිල ගොඩක් අඩුද? ඔව්, සාමාන්‍යයෙන් චේන්ජ් එක 150න් උඩ තියෙන්න ඕනි. ලා කොළ පාට ඉඳලා ලා රෝස පාට වුණත් කමක් නැහැ. සමහර ඒවා තියෙනවා කොළ පාට මිශ්‍ර පාටක් තමයි එන්නේ. ඒවට ලොකු මිලක් නැහැ. සිලොන් ටිම්බර් ෆෝ සර් වෙල් ඩන්. Thank you. Sorry for the disturb again. Is this correct? 0761500446. ඔය ඒ නම්බරෙත් වැඩ. ඊට පස්සේ 0707500446 කියලා නම්බරෙකුත් තියෙනවා. ඔයා මේ කෝකට දැම්මත් එකයි. 0766 1500446. රුවන් කුමාර ගෙවුඩ වල කහට තියෙන ඕනි ගල් සහ තිබුණොත් අවුලක් වෙන ගල් මොනවාද? වැඩි විස්තරයක් දෙන්න. ගෙවුඩ කිව්වම කහට තියෙන හොඳ නෑ. සාමාන්‍යයෙන් කහට තිබ්බොත් ඒ ගල ගොඩක් කාලවලට මේ එතන විතරක් ඩෙත් වෙන්න බලනවා. එහෙම නැත්නම් එතන විතරක් මේ අමුතු දුඹුරු පාටක් තමයි එන්නේ. ඒ නිසා කහට නැති ගල් පුළුවන් තරම් හොයන්න. ඒක තමයි වටින්නේ. සිල්කි මිල්කි පොඩක් අඩු වැඩි වුණාට කමක් නැහැ. Those days so my people involved with white topaz polishing for export market is this still having the same demand. පඩියන් කටෙන් පොලිෂ් කරලා පිටරට එක්ස්පෝර්ට් කරලා එහෙන් ගැම ගහලා එහෙම නැත්නම් ඉරේඩියේට් කරලා
නිල් පාට ටොපැස් විදිහට ලංකාවට ආයි රී ඉම්පෝර්ට් එකක් කරලා විකුණන තත්ත්වයක් තමයි තිබුණේ. ඊට පස්සේ රී එක්ස්පෝර්ට් උත් දැම්මා. ඒ ඩිමාන්ඩ් එක දැන් නැහැ. හේතුව තමයි නයිජීරියාවල තනිකරම පඩියම් හම්බෙන තැන් කීපයක්ම හම්බෙලා තියෙනවා. ඒ වගේම එතියෝපියා, මැඩගස්කර්, තව අප්‍රිකන් රටවල් කීපයකින්ම එහෙම හම්බෙනවා. ඒ නිසා ඒවට මිල ගණන් ගොඩාක් අඩු වෙලා තියෙන ශ්‍රී ලංකන් සාමාන්‍යයෙන් කිලෝ එක ලක්ෂ 6ක් 7ක් විතර ගියා, ලක්ෂ 10ක් ගියා. දැන් එහෙම යන්නේ නැහැ. කිලෝ එක ලක්ෂ 1මාරට වගේ බැහැලා තියෙන. ඒ වුණත් තාමත් සමහර කට්ටිය කිලෝ එක ලක්ෂ 3 4ට ගන්න කට්ටියත් ඉන්නවා. ඒ නිසා එහෙම හරි මිල අපිට තීරණය කරලා කියන්න අමාරුයි. හරි කෙනා සෙට් වෙන කෙනාට ඉතින් chance එක. ඒ වාසනාවට තමයි ඉතින් සෙට් වෙන්නේ. මං මේ නිතරම දකින්න එකක් තමයි කිලෝ එක ලක්ෂ 1මාරට දීලා එන කට්ටිය මෙහි ඉන්නවා. ඒ අතරින් ලක්ෂ 3ක් 4ක් සෙට් වෙන කට්ටියත් ඉන්නවා. ඉතින් මම හරියට පැයක් විතර කතා කරලා තියෙනවා. කොහොමත් මම පැයක් තමයි කතා කරන්නේ. ඉස්සරහට ඉතින් ලයිව් කරනවා කිව්වට කරන්න වෙනවද දන්නෙත් නෑ. වෙන මොන හරි තියෙනවා නම් අහන්න. අපි පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. Sir, do you have rough most good expensive garnet? Can you show me, please? මේක එහෙම ටිකක් මිල වැඩි ගලක් තමයි. මේ කැරට් 13ක්ද කොහෙද තියෙනවා? තව ඒවා තියෙනවා, ඒවා අරන් ආවේ නෑ මම. මේක එහෙම කට්ටෙන් පොලිෂ් කරලා කැරට් එක රාමනේ 7-8 10ට විකුණන්න පුළුවන් ඒවා තමයි. සර් නිතරම මේ ලයිව් මම බලන ක්ලාස් එකක් වගේමයි ගොඩක් ඉගෙන ගත්ත බිස්නස් එක අදටත් කරගෙන යන්න බය නැති වුණා මේකෙම හුඟක් වටිනා සර් ගොඩාක් ස්තුතියි. ඔකේ තැන්ක් යූ. And your number please, Faslur Rahman. මගේ නම්බර 0776 1500 446. Thank you for your information and teaching great Sunil Jiro. Thank you. Sir, ඇතුල් ඔට්ටු පිට ඔට්ටු ගැන කියන්න. ඒක මම වෙනම ගෙවුඩ කරන දවසට මම කරන්නම්. මොකද ඔට්ටු කිව්වම ඇතුල් ඔට්ටු විතරයි අපි ඔට්ටුවක් විදියට ගණන් ගන්නෙ. පිට ඔට්ටු පුච්චන ගෙවුඩයක් විදියට අපි සලකන්නේ නැහැ. සාමාන්‍යයෙන් කලාදුරකින් 100ට 0.01ක් වගේ ගල් නිල් පාට වෙලා තියෙනවා පිටත, මේ පිට ඔට්ටු. ඒ නිසා ඒක ලොකුවට අපි කරන්නේ නැහැ. ඉස්සරහට මම ඒක ගැන වැඩි විස්තර කියන්න. සර් ක්ලාස් එකේ ඩීටේල්ස් කලින් ඒව ආයෙත් එවන්න ඕනි වෙන්නේ නැහැ නේද? රෝහණ විජේවර්ධන. අවශ්‍ය නැහැ. ඒක නලින් බලලා කරයි. පාඩියන් එකතු කරන්න හොඳ ගලක් නෙවෙයිද සර්? රවින්දු ලක්ෂණ. නෑ එහෙම කියන්න බෑ. පඩියන් සාමාන්‍යයෙන් තව අවුරුදු ගාණක් යනකොට අඩු වෙලා යනවා. ඒ වුණාට ඉතින් ලොකු මිල ගණන් දීලා එකතු කරන්න ඕනි ගලක් නෙමෙයි. ගෙවුඩ පුච්චන්න කලින් 100 වෝල්ට් බල්බ් එකක් ළඟ තියන්න ඕනිද? රුවන් කුමාර. ඒක ලයිව් ආපු ගමන් මම කිව්වා පොඩ්ඩක් තියලා ගන්න එක හොඳයි. චන්දනේස් බණ්ඩාර, ගෙවුඩ පිළිබඳව ලයිව් එකක් කරන්න පුළුවන්ද? පුළුවන්. ඇත්තටම මම මේ ආදුනිකයෙක් විදියට ගෙවුඩ වලට යන්න එපා, ගෙවුඩ ටිකක් අතගාලා බලලා ඊට පස්සේ ගියාට කමක් නැහැ කියලා තමයි ඉස්සර ඉඳලා මම කියන්නේ. දැන් මේක එහෙම මම ලයිව් එකක් කරොත් ඒක ලොකු වැරද්දක්. මොකද ඒකෙන් බලලා ගල් ගන්න යනවා. මේකෙන් මට පෙන්වන්න බෑ. මේක දැන් උදාහරණයක් කිව්වා නම් කෝ ඒක. දැන් මේ ගලේ රූට් අයිල් එකක් තියෙනවා කියලා මෙහෙම පෙන්වන්න පුළුවන්. එනකොට ගෙවුඩවල තියෙන දේවල් මට මේ ලයිව් එකක පෙන්වන්න බෑ. ඉච්චර ක්වලිටි කැමරාවක් තිබුණත් ඉච්චර ක්වලිටි සිග්නල් ස්ට්‍රෙන්ත් එකක් නැහැ අපිට. ඒ නිසා ඕන වෙලාවක මාව හම්බෙන්න, රක්වණෙක්ති මාව හම්බෙන්න පුළුවන්. හම්බෙලා කතා කරලා ගෙවුඩගෙන දැනගත්තට කමක් නැහැ. මං ලයිව් කරලා බිස්නස් කරන්න යවන්නේ නැහැ කාවා. නිකන් ඇවිල්ලා බොරු කියන්න පුළුවන්. එහෙම නෙමෙයි. ලොකු දැනුවක් අපි ඔබතුමාගෙන් ගත්තා, වටිනා මනුස්ස රත්නයක් අපිට. අජිත් ගණේතලාව, ජය වේවා. එහෙම වුණොත් අදට ඉවර කරමු අපි. ආයි හෙට සෙනසුරාදානේ. සෙනසුරාදාත් මට පුළුවන් වෙයි සමහර වෙලාවට. සර් බ්‍රවුන් ස්පිනල් ගන්නද ගණන්ද? ගන්නද ගණන්ද ගන්නද?
රවුන් ස්පිනල් පිටට එළිය තියෙනවා නම් ගත්තට කමක් නැහැ. ඒක ටිකක් විතර රෙයා. සයන් පවිත්‍රදී thanks for educating newcomers good luck sir. සයන් thank you. I see Thailand having great place for gem business. Sri Lankan popular for gems. Why not Sri Lanka? Sunil Vijayaratna. Vijayawardana. ඒක තමයි ඉතින් රටේ දේශපාලනයත් එක්ක උත්තර දෙන්න ඕනි එකක්. ආය අමතන්න වෙනවා මට. ඒ නිසා සරලව කිව්වොත් ඉතින් රටේ නායකයෝ ඒ විදියට හිටියානම් එහෙම තමයි වෙන්නේ. ගොඩක් දේවල් කරන්න පුළුවන් රටක් ඉස්සෙල්ලම ඔය ආසියානු රටවල වලින් ඉස්සෙල්ලම ජෙම් ස්ටෝන් එක්ස්පෝට් කරපු රට ශ්‍රී ලංකාව. කවුද දන්නේ? ඉතින් පාලකයන් හරි නැහැ. ඒක නම් ඉස්සරහට අපි කියමු. නැත්තම් මේ වෙලාවේ ආයි ප්‍රවෘත්ති වලටත් මේ ඇවිල්ලා කට්ටිය බනිනවනේ. මමත් බනින්න ඕනේ නැහැ අමුතුවෙන්. ඉස්සරහට බලමු. තායිලන්ඩ් එක කොහොමද හැදුනේ? ඒ වගේ දේවල් ගොඩක් රසවත් කතාවල් තියෙනවා. මම ඉස්සරහට කියලා දෙන්නම්. අපි අනිවාර්යෙන් බලමු. ආනන්ද පත්මප්‍රිය ජය වේවා සර්, ජය වේවා. බොහොම ස්තුතියි සර්, බුදු සරණයි, ජය වේවා. සාලිය බණ්ඩාර අත්තනායක චීස් චීස් ජය වේවා. එහෙනම් සියලු දිනාටම ජයින් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරලා අද සමුගමු. පුළුවන් නම් හෙට ලයිව් එකක් කරන්න මම දවල්ට දැනුම් දෙන්නම්. මැණික් සම්බන්ධව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරලා කියන්න. අපි බලමු හෙට. දැන් මේ ටික තියලා යමු. ගොඩක් ස්තුති සර්, ජය වේවා, ග්‍රේට්. සියලු දෙනාටම ජයින් ජයම වේවා, ජිල්ම වේවා කියලා ප්‍රාර්ථනා කරලා සමුගන්නවා. Thank you.